අයිබෝන් ඔබ ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මම සඳමාලි හේවනායක මම චමින්ද ගුණරත්න මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට නීතිඥවරයා සහ විදුහල්පතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ බස්නාහිර පළාතේ තෝරාගත් ප්‍රදේශවල රාජ්‍ය සහ පෞද්ගලික සේවකීන්ට එන්නත් ලබා දීම සති අන්තයේ නැදුම්කණි ප්‍රදේශයේදී අධිබලති පුපුන්නද්‍රව්‍ය සමග අත්අඩංගුවට සැකකරු ත්‍රස්ත මර්ධන කොට්ටාෂයට හෝමාගම කේන්ද්‍ර කරගත් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය පාස්කුවේ දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් සමග සමීප සබඳතා පැවැත්වීම සහ මද්රසා පාසලක් තුල අන්තවාදී ගැන්වීම් සිදු කළ බවට චෝදනා එල්ල වූ නීතිඥ හිජාස් ඉස්බුල්ලා සහ මද්රසා පාසලේ විදුහල්පති ෂකීර් මොහමඩ් යන අය ලබන මාර්තු 3 වෙනිදා දක්වා අද ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ලබා දුන් නියෝගයකට අනුවයි. දෙදහස් දහනවේ අප්‍රේල් 21 වෙනිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව එල්ල වුණේ සිද්ධස්ථාන තුනක් සහ හෝටල් හතරක් ඉලක්ක කරගනිමින්. එහිදී දරුවන් 45 දෙනෙකු ඇතුළු 269 දෙනෙකුට ජීවිත අහිමි වුණා. ප්‍රහාර මාලාව සම්බන්ධව සහරාන් හෂිම් ඇතුළු පිරිසට ආධාර අනුබල දීමේ චෝදනාව මත හිජාස් උමාර් හිස්බුල්ලා නැමැති නීතිඥවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහුගෙන් මාස 10කට ආසන්න කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරුණා. හිජාස් උමර් හිස්බුල්ලා සභාපතිත්වයේ දරන සෙවුද ෆර්ල් නැමැති ආයතනයක් හරහා පුත්තලම් ප්‍රදේශයේ මද්රසා පාසලක් පවත්වාගෙන ගොස් තිබෙනවා. එයට අවුරුදු 6 17 අතර වයසේ පසුවන අඩු ආදායම්ලාභී මුස්ලිම් පවුල්වල දරුවන් ඇතුළත් කර ගැනුණා. පොලිස් පරීක්ෂණවලදී හෙළි වූයේ එම පාසලේදී දරුවන්ට IS ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා ඇතුළත් චිත්‍රපට සහ හමුදා පුහුණුවට සමාන පුහුණුවීම් ලබා දී ඇති බවයි. දරුවන් දෙදෙනෙකු අධිකරණයේදී පවා මේ පිළිබඳව කරුණු දක්වා තිබෙනවා. පොලිස් පරීක්ෂණවලදී වැඩිදුරටත් හෙළි වූයේ මද්රසා පාසලේ දරුවන් පිරිසකට මරාගෙන මැන්න ප්‍රහාර සඳහා අවශ්‍ය මූලික පුහුණුවීම්ද ලබා දී ඇති බවයි. හිජාස් උමර් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා ඊයේ පොලිස්පතිට උපදෙස් දුන්නා. අදාළ මද්රසා පාසලේ විදුහල්පතිවරයා වූ ෂකීර් මොහමඩ් නැමැත්තාද අත්අඩංගුවට ගන්නා ලෙසයි නීතිපතිවරයා නියෝග කළේ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකරුවන් දෙදෙනා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේ හමුවේ කියා සිටියේ හිජාස් හිස්බුල්ලා නැමැති සැකකරු පුත්තලම කාර්තිව ප්‍රදේශයේ අල් සුහාරියා නැමැති මද්රසා පාසලේ අන්තවාදී ඉගැන්වීම් සිදු කිරීමට සම්බන්ධ බවයි. ඔහු සභාපතිත්වයේ දරූ සෙවුද පර්ල් නැමැති සංවිධානයේ මෙම මද්රසා පාසලට පූර්ණ අනුග්‍රහය ලබා දී ඇති බවද සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා. මෙම පාසලේ දරුවන් 56 දෙනෙකුට ඉගැන්වීම් සිදු කර ඇති අතර ඉන් ළමයින් 26 දෙනෙකු වෙනම පන්ති කාමරයක රඳවා 2018 සිට පාස්කු ප්‍රහාරය දක්වා වූ කාලවකවානුව තුළ විශේෂ නිවාසික පුහුණුවක් ලබා දී ඇති බවද දිලීප පීරිස් මහතා සඳහන් කළා. කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා හිජාස් හිස්බුල්ලා සහ මද්රසා පාසලේ විදුහල්පති ෂකීර් මොහමඩ් මාර්තු 3 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. මේ අතර පාස්කු ඉරිදින සිද්ධිය ආශ්‍රිත කාල සීමාවේ කිසියම් පිරිසක් කඩු 6000ක් මෙරට ආනයනය කළ යයි කියන සිද්ධිය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ආරක්ෂකංශ වෙත නියෝග කරන්න ඇයිලා කොළඹ අගරදුගුරු මැල්කම් කාදිනල් රංජිත් තිමිපාණන් ගොනු කළ රේඩ් පෙත්සම මාර්තු 5 වෙනිදා කැඳවීමට අභියාචනාධිකරණයේ නියම කළා. ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහතුරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව සිරිවර්ධන මහතා අධිකරණයේ හමුවේ කියා සිටියේ පාස්කු ඉරුදින එල්ල කෙරෙනු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසු කිසියම් පිරිසක් මෙරටට කඩු 6000ක් පමණ ආනයනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. ඉන් කඩු 600ක් පමණ මේ වෙද විට හඳුනාගෙන තිබෙනවා. ඒවා මෙරට ගෙන්වා ඇත්තේ මොහොමඩ් සත්තාර් නැමැත්තෙකු විසින්. එම කඩු පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේදී මරාගෙන මැන්න ප්‍රහාරයක් එල්ලකොට මියගිය මොහමඩ් ඉර්සාෆ් නැමැත්තාගේ අවශ්‍යතාවයකට ගෙන්න ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ. තවත් කඩු 5400ක් රට තුළ සංසරණය වෙමින් තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මේ ජාතික මෙන්ම මහජන ආරක්ෂාවට දැඩි තර්ජනයක් බව කියා සිටියා. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ආරක්ෂකංශ වෙත නියෝගයක් නිකුත් කරන්නයි පෙත්සම්කාර කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. එහිදී අභිහචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ප්‍රශ්නයක් මතු කරමින් විමසුවේ සිද්ධිය පිළිබඳ වග උත්තරකරුවන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බවට අධිකරණයේ හමුවේ ප්‍රතිඥාවක් ලබා දෙන්නේ නම් මෙම් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් පවතීද යන්නයි.
ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ වගඋත්තරකරුවන් අධිකරණය හමුවට පැමිණ සිද්ධිය පිළිබඳ විධිමත් හා විශ්වාසදායක පරීක්ෂණයක් සිදු කරන බවට ප්‍රතිඥාවක් ලබා දෙන්නේ නම් නඩුකරේ සමතේකට පත් කර ගැනීමට ඇති හැකියාව පිළිබඳ සලකා බලන බවයි. අනතුරුව පෙත්සම මාර්තු 5 වෙනිදා කැඳවීමට අභිහාචන අධිකරණය නියම කළා. එදින සිද්ධිය සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ කරුණු දක්වන ලෙස වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින පොලිස්පති සීඩී වික්‍රමරත්න, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් රුවන් කුලතුංග, ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නිශාන්ත දසෝයිසා සහ රේගු අධ්‍යක්ෂ ජෙනරාල් යන පාර්ශ්ව වෙත නොතීසි නිකුත් කෙරුණා. රාජ්‍යාරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා අද දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දීම අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. රාජ්‍යාරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලෙස මෙතෙක් පැවති එය රාජ්‍යාරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු ලෙස රාජ්‍ය අමාත්‍යාංශ දෙකක් යටතට පත් කිරීමත් සමග නව දිවුරුම් දීම සිදු කෙරුණා. බස්නාහිර පළාතේ එන්නත්කරණය සඳහා තෝරාගෙන ඇති ප්‍රදේශවල එන්නත ලබා නොගත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකින්ට මේ සතියන්තයේ එන්නත් ලබා දෙන බව වැඩ බලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුන් මහතා පවසනවා. ශ්‍රිකේ, කොළොන්නාව, ගොතටුව, මොරටුව, එගොඩුවෙන සහ හංවැල්ල යන සෞඛ්‍ය බල ප්‍රදේශවලත් කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බණ්ඩාරගම, මතුගම, පානදුර, හොරණ, බේරුවල සහ කළුතර යන සෞඛ්‍ය බල ප්‍රදේශවලත් එන්නත් කරන වැඩසටහන් අද ක්‍රියාත්මක කෙරුණා. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අතනගල්ල, මීගමුව, සීදුව, මහර, බියගම, වත්තල, මිනුවන්ගොඩ, රාගම, ජායල් හා කැලණි යන සෞඛ්‍ය බල ප්‍රදේශවලද එය අද ක්‍රියාත්මක කරනු ලැබුවා. කෙටි දැනුම් දීමක් තුළ තමයි ඇත්තම එන්නත් කරන වැඩසටහන ආරම්භ වුණේ. ඒක නිසා රජයේ සේවකයන්ට, ඒ වගේම පෞද්ගලික අංශයේ සේවකයන්ට මේ එන්නත් කරණය දියත් වුණු ප්‍රදේශවල ඔවුන්ට මේ වැඩසටහනට සහභාගි වෙන්න නොහැකියාවක් වුණා. මොකද නිවාඩු ලබා ගැනීමේ ප්‍රශ්න නිසා. ඒක නිසා අප තීරණය කළා එළඹෙන සති අන්තෙත් එම ප්‍රදේශවල එන්නත් කරන වැඩසටහන දියත් කරන්න. පෑලියගොඩ මැනින් පොදු වෙළඳ සංකීර්ණයේ සහ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සේවකීන් එන්නත් කරන වැඩසටහන අද දෙවැනි දිනටත් ක්‍රියාත්මක කෙරුණා. ඊයේ දිනය තුළ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සේවකින් දහසකටත් අද 800 දෙනෙකුටත් එන්නත ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරී සේවකින් සඳහා කොවිඩ් එන්නත ලබා දීමද මේ දිනවල සිදු කරනවා. මේ වන විට සේවකින් 5000කට පමණ එන්නත ලබා දී ඇති බවයි අධිකාරී සභාපති ජෙනරාල් දයාරත්නායක මහතා ප්‍රකාශ කළේ. 13000කට ආසන්න පිරිසකට එන්නත් ලබා දීමේ ක්‍රමයක් මේ වෙනකොට අපි ක්‍රියාත්මක කරගෙන යනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලයට සහ නීති නිලධාරීන් 425 දෙනෙකුට අද ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා එන්නත ලබා දීමේ වැඩසටහන අද 3 වෙනි දිනටත් නාරහිම්පිට යුද හමුදා රෝහලේදී පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහාවන එන්නත් කරන වැඩසටහන හෙට අවසන් වීමට නියමිතයි. කොවිඩ් 19 ප්‍රතිශක්ති කරන වැඩසටහන යටතේ මේ වන විට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දී ඇති පිරිස 207803 දෙනෙක්. එන්නත් කරන වැඩසටහන අද ක්‍රියාත්මක කෙරුණේ 21 වෙනි දිනටයි. ඊයේ එන්නත ලබාගත් පිරිසට 11680 දෙනෙකු ඇතුළත්. ක්වැක්ස් පහසුකම යටතේ එන්නත් 264,000 ලැබීමට නියමිතයි. ඒ වගේම තමයි රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා මේ එන්නත් මිලදී ගැනීමටත් අපි කටයුතු කරලා තියෙනවා. මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම්පානෙන් කොවිඩ් එන්නතට බලපෑමක් වන බව සිතා එන්නත ලබා ගැනීමෙන් වැළකී නොසිටින ලෙස සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ජනතාවට දැනුම් දෙනවා. මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්පානය සියල්ල සෞඛ්‍යයට අහිතකරයි. නමුත් මේ එන්නත භාවිතා කිරීම හරහා ඒ සඳහා විශේෂ බලපෑමක් වෙනවාය කියලා මේ මොහොතේ කිසිම අපිට සාක්ෂි නැහැ. ඒක තුළින් අපිට අහිතකර තත්ත්වයක් රටේ ගොඩනැගෙමින් යනවා. සමහර පුද්ගලයින් මේ එන්නත ලබා ගැනීමට මැලි වෙනවා. ඒගොල්ලන්ට බයක් තියෙනවා. එක්කෝ එන්නත ලබා ගත්තට පස්සේ මම මත්පැන් දුම්පානය කළොත් මට ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම මත්පැන් දුම් ගැටි පානය කිරීමෙන් මට වැළකී සිටින්න සිදු වුණොත් ඒගොල්ලන්ට ලොකු මානසික ප්‍රශ්නයක් වෙයි කියන බය නිසා මේ එන්නත ලබා ගැනීමට මැලි වෙනවා. අන්න ඒක ඊට වඩා භයානක තත්ත්වයක් ලෙස පෙනෙනවා. කොවිඩ් අවදානම ඇති කණ්ඩායමක් වන මාධ්‍යවේදීන්ට ප්‍රමුඛතාව දෙමින් කොවිඩ් එන්නත් කඩිනමින් ලබා දෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත්පී විජේවීර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍ය කිහිලි රඹුකැල්ල මහතාගේ උපදෙස් මත ලේකම්වරයා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මෙම ඉල්ලීම සිදු කර ඇති අතර මීට පෙර අමාත්‍ය කිහිලි රඹුකැල්ල මහතාද කොවිඩ් 19 පැතිරීම් වැළැක්වීමේ ජාතික කාර්යසාධක බලකායෙන් මෙම එන්නත ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබුණා. මීට අමතරව තැපැල් කාර්යමණ්ඩලයේ අවධානම සලකා ඔවුන්ටද කඩනමින් එන්නත ලබා දෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මේ අතර කොවිඩ් 19 රෝගීන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 71823ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 91.89%. 107.57% පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර 5919 දෙනෙකු ඒ අතර වෙනවා. පූර්ණ සුවය ලබා මේ මාස ආරම්භයේ සිට අද දක්වා 14662 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. අද පිටව ගිය පිරිසට 647 දෙනෙකු ඇතුළත්. කොවිඩ් 19 රෝගී වැළඳුණු තවත් 258 දෙනෙකු අද හඳුනා ගැනුණා. PCR පරීක්ෂණ 13585 කීයේ සිදු කෙරුණා. මෙරට මෙතෙක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 1972435. කොවිඩ් 19 තවත් පුද්ගල මරණ 13ක් ඊයේ වාර්තා වුණා. ඔවුන් නුවරඩිය, ආගරපතන, පෑලියගොඩ, බෝම්බුවල, කළුතර, නෑබොඩ, මක්ගොණ, උතුරු කළුතර, ගම්පොළ, පානදුර, වැවුඩ සහ නුගේගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්. මුලතිව්හි පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් තමන්ට අවශ්‍ය සියලු පහසුකම් ලැබෙන බව එහි නිරෝධායනයේ පසුවන විදේශගතව සිට මෙරට පැමිණි කාන්තාවන් පවසනවා. අපි මේ දවස්වල දකිනවා සෝෂල් මීඩියා වල වීඩියෝ ක්ලිප් එකක් ස්ක්‍රීන් ෂොට් වගේක් යනවා කාන්තාවන් පිළිබඳව ආරක්ෂාව නැති පිළිබඳ තොරතුරු වගේක්. නමුත් අපි ඒ හරේ හෙලා දක්වන අපි සියලු දෙනා මෙහි සාක්ෂිකරුවෝ. දැන් අපි දවස් 31ක් 30 මෙහි ඉන්නවා. අපිට අද වෙනකන් වචනකින්වත් සමුදා නිලධාරීන්ගෙන් කිසිම කරදරයක් වෙලා නැහැ. ආවට පස්සේ තමයි තේරුනේ ඇත්තට මේ සමාජ ජාලාවල තියෙන බොරු කියලා. සතුටු වෙනවා රජ නිරෝධායන මධ්‍යස්ථානයක් තෝරා ගැනීම සම්බන්ධව. මේ වෙනකන් කිසිම ඉන්දිකටුව මොනතකින් තරමක් තා කිසිම කරදරයක් කිසිම දෙයක් වෙලා නැහැ. ඒවා බොරු ප්‍රචාර. මේ විදිහට මඩ ගහලා තව ඉන්න රට විරුවව ගැනවීම නතර කරන්න බොරු ප්‍රචාර යවන්න එපා. කුලියාපිටිය ශික්ෂණ රෝහලට PCR පරීක්ෂණ යන්ත්‍රයක් ලබා ගැනීමට රුපියල් 155ක මුදලක් අද පරිත්‍යාග කෙරුණා. පරිත්‍යාග සිදු කළේ කුලියාපිටියේ ප්‍රාදේශීය සභාවයි. මේ අතර කසක්ස්ථානයේ සිට සංචාරකින් පිරිසක් ප්‍රගත් ගුවන් යානයක් අද උදෑසන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියා. පැමිණි පිරිසට 211 දෙනෙක් ඇතුළත්. ඔවුන් පැමිණි යානේ මෙරට රැඳී සිටි කසක්ස්ථාන් සංචාරකින් 194 දෙනෙකු රැගෙන අද රාත්‍රී සිය රට බලා පිටත්ව යාමට නියමිතයි. තිරසර සංවර්ධන මෙහෙයුම් කමිටු සමාරම්භ කරැස්වීම ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්ුණා. ඒ අරලිය ගහ මන්දිරයේදී තිරසර සංවර්ධන ന്യാයපත්‍රය අනුව සංවර්ධන අරමුණු 17ක් ආ ඉලක්ක 169ක් සැලසුම් කර තිබෙනවා. 2030 වන විට මෙම අරමුණු කරා යාම වේගවත් කිරීම මෙහෙයුම් කමිටුව පත් කිරීමේ ප්‍රධාන අරමුණයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවතින දත්ත විධිමත්ව ඒකරාශී කරමින් ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට ඉටු කළ යුතු කාර්යභාරය අමාත්‍යංශ මට්ටමින් ඉටු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කමිටුවේ අරමුණ පැහැදිලි කළ අතර ලෝක මට්ටමේ තිරසර බව සලකා බලන දර්ශකවල ඉහළට ඒම වැදගත් බව භාණ්ඩාගාර ලේකම් SR ආටිගල මහතා පෙන්වා දුන්නා. අදාළ කටයුතු විධිමත් කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග අමාත්‍යංශ මට්ටමින් කඩිනමින් දැනුවත් කරන බව අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා ප්‍රකාශ කළා. අමාත්‍යවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. මේ අතර තිස්ස මහරාම පොල්ගහ වැලෑන ඉදිකෙරුණු හොඳහිත නෙළුම් බුදු කුළුණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අද විවෘත කෙරුණා. කුළුණේ උස අඩි 127ක්, නෙළුම් බුදු කුළුණ මස්තකෙහි උසින් අඩි 16ක් වූ ධර්මචක්‍ර මුද්‍රාව නිරූපිත බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කර තිබෙනවා. සාසන කීර්ති ශ්‍රී කලාශූරී පූජ්‍ය රත්නපුරේ නන්දහිමියන් බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කළා. අග්‍රාමාත්‍යතුමා එම පරිශ්‍රයේ සල්පැලයක්ද රෝපණය කළා. අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා විසින් මහා සංඝරත්නය උදෙසා දන් පිළිගන්වනු ලැබුවා. නාරාහේම්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද, තිස්ස මහරාම රාජමහා විහාරාධිපති පූජ්‍ය දේවාලයේ ගම ධර්මසේන, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස, විද්‍යෝදය පරිවේනාධිපති පූජ්‍ය බලංගොඩ සෝභිත, නැදිගම්මිල විල්පිට රාජමහා විහාරාධිපති පූජ්‍ය උයන්වත්තේ සද්ධාරාම හිමි ඇතුළු මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කර සිටියා. දේශමාන්‍ය ලංකා කීර්ති මානවතිලක වර්ෂහැන් නැදිගේ මහතා ඇතුළු පවුලේ සමාජිකයන්ද මේ අවස්ථාවට එක්ව සිටියා. බෞනියාව නැදුන් කණි ප්‍රදේශයේදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සමග අත්අඩංගුවටගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත මර්ධන කොට්ටාසය වෙත බාර දී තිබෙනවා. පුපුරණ ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත නැදුන් කණි පොලිසිය සිදු කළ විමර්ශනයකදී ඔහු අත්අඩංගුවට ගැනුණා. පුපුරණ ද්‍රව්‍ය තුගේ ඊයේ සොයා ගැනුණා. අදාළ සැකකරු සතුව තිබී TNT වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 21 ග්‍රෑම් 650ක්, PE 1 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 610ක්, පුද්ගල නාශක බෝම්බ සහ කොටස් 150කට ආසන සංඛ්‍යාවක් හමු වුණා. මේ අතර සෙට්ටිකුළම සින්න තම්පනේ කැලෑවේ තිබී පුපුරණ ද්‍රව්‍ය සහිත මරාගෙන මැන්න ඇඳුම් කටල දෙකක්ද ඊයේ සොයා ගැනුණා. ඒ රාජ්‍ය බුද්ධියංශයට ලද තොරතුරකට අනුවයි. රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණු පණිවිඩයක් අනුව දෙකක් පමණ යටින් වලල්ල තිබ්බ මරාගෙන මැන්න බෝම්බ කටල
දෙකක් හම්බුණා. ඒවා යුද හමුදාව දෙය නිෂ්ක්‍රිය කරලා තියෙනවා. ඒවා ක්‍රියාකාරී තත්ත්වයේ තමයි තිබෙන්නේ. මේක ඇත්ත වශයෙන්ම අපිට හම්බුනේ බුද්ධි සේවයේ තියෙන කාර්යක්ෂමතාවය නිසා. මාන්කුලම් වල නෙදුන් කර්ණී කියන තැන බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම හිටපු එක්තරා පුද්ගලයෙක් බුද්ධි තොරතුරු හම්බෙච්ච තොරතුරක් අනුව ඔහුගේ ගෙදර තිබ්බා TNT කියන උපනද්‍රව්‍ය කිලෝග්‍රෑම් 21ක්, ඒ වගේම ප්ලාස්ටික් එක්ස්ප්ලෝසිව් කිලෝග්‍රෑම් 1.6ක් තිබ්බා. බොහෝ දුරට මොහුන් කරන්නේ බෝම්බ ඉවත් කරපු හැටි ඒ බෝම්බ යුද හමුදාවට බාර දිය යුතු යුද හමුදා අධ්‍යක්ෂණය යටතේ කරන්නේ. නමුත් කොහොම හරි සමහර වෙලාවට හොරෙන් මේවා අරන් ගිහිල්ලා මසුන් මැරීම සඳහා ධීවරයන්ට විකුණන එක තමයි කරන්නේ. ඉතින් ඒ සම්බන්ධ වුණොත් අපි දැන් විමර්ශන පවත්වාගෙන යනවා. 495,000 බෝම්බ ඉවත් කළා තියෙනවා යුද හමුදාව. 5000කට වඩා ටැංකි නාශක බෝම්බ ඉවත් කළා තියෙනවා යුද හමුදාව. මේක වපුරලා තියෙනවා ත්‍රස්තවාදීන් විසින් මේ වගේ බිම් බෝම්බ LTT එක පාවිච්චි කරපු නැත්නම් පාවිච්චි කරන්න තත් කරපු එක්ස්ප්ලෝසිව් තමයි දැන් මේ අපි ටිකෙන් ටික ගොඩගන්නේ. වේමිලිදී ගැනීමේ ජාතික වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ව්‍යාජ ප්‍රචාර ගෙන යන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා චෝදනා කරනවා. විපක්ෂ නායකවරයා අනුරාධපුරයේ ඊයේ පැවති උත්සවයකදී වේමිලිදී ගැනීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. වර්තමාන රජය අනිවාර්ය කරලා තිබෙනවා ගොවි පවුල්වල වී නිෂ්පාදනය කිලෝ දහසක් අනිවාර්යෙන්ම රජයට ලබා දිය යුතුයි. එසේ නොකළහොත් පොහොර සහනාධාරය රටේ ගොවි ජනතාවට අහිමි කරන්නට මේ රජය තීන්දු කරලා තිබෙනවා. මොනයම් හෝ හේතුවක් මේ කිලෝ 1000 කොන්දේසියම නොමිලේ පොහොර ලබා දීම නතර කළහොත් අපි දසලක්ෂ ගණනින් මහපාරට බැහැලා මේ රටේ ගොවි ජනතාව සුරකින දැවැන්ත ජාතික ව්‍යාපාරයේ ක්‍රියාත්මක කරන්නට සමගි ජන බලවේගය කටයුතු කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. මේ වෙනකොට ගොවියන්ට රුපියල් 50ක සහතික මිලට වී ලබා දීලා තියෙනවා. එළබෙන අලුත් අවුරුද්ද වෙනකොට පාරිභෝගිකයන්ට රුපියල් 97කට සහල් ලබා දීමේ ජාතික වැඩසටහනක් අපි ආරම්භ කළා තියෙනවා. ඒ සඳහා අපි උපයෝගී කරගන්නේ රජයේ මිසින් පොහොර සහනාධාරය ලබා දෙන ගොවීන්ගෙන් අපි මේ ජාතික වැඩසටහනට දායක වෙන්න කියන ඉල්ලීම කරලා තියෙනවා. ඒ සඳහා හෙක්ටයාරකින් 2 කිලෝ 1000ක් රුපියල් 50ක සහතික මිලකට තමයි අපි ලබා දෙන්නේ කියලා කිව්වේ. හැබැයි මම දැක්ක ඊයේ විපක්ෂ නායකතුමා තකනිල් ප්‍රේමදාස මහත්තයා කියලා තිනවා ගොවියන්ගේ පොහොර සහනාධාරයේ කැපුවොතින් ගොවියොත් එක පාරට බහිනවා. එයා ඇමති කාලේ එයාගේ ආණ්ඩුව තියෙන කාලේ 2 කිලෝ එක 32යි. එදා සජිත් ප්‍රේමදාස මහත්තයා මේ ගැන කතා කරේ නෑ. අද 2 කිලෝ එක රුපියල් 50යි. ගොවියට ඉතාම හොඳ මිලක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ විපක්ෂයේ ගොවියා වෙන අතකට යොමු කරන්න හදනවා. ඒ නිසා අපි මේ රටේ ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. රජයේ මැදිහත් වෙලා වතුර ටික දෙනවා. කෘෂි රක්ෂණේ දෙනවා. පොහොර සහනාධාර ලබා දෙනවා. මේ ජාතික වැඩසටහනට රුපියල් 50 ගානේ මේ මිල දී ගන්න වැඩසටහනට වැඩපිළිවෙල සාර්ථක කරගන්නට උදව් කරන්නේ. මුළු රටේම වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 130යි. ඒ 130න් මෙට්‍රික් ටොන් 103 තමයි වී අලෙවි මණ්ඩලය හරහා අපි මිලදී ගන්න හදන්නේ. ඒ නිසා මේක කිසිම වෙලාවක ගැටලුවක් නොවෙන්න සියල්ල පිළිබඳව හොඳට කල්පනා කරලා හදාගත්ත වැඩපිළිවෙලක්. ඉන්දිය රජය සමග කළ සාකච්ඡාවේදී ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි කළමනාකරණය කිරීමේ අයිතියෙන් බහුතර කොටසක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ලබාගත හැකි වෙන පරිදි සමාගමකට පැවරීමට එකඟතාවයකට එළඹි බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ත්‍රිකුණාමලයේ මේ වෙන විට දෙවන ලෝක යුද සමයේ ඉදි කළ තෙල් ටැංකි 99ක් තිබෙනවා. මෙට්‍රික් ටොන් 990,000 ගබඩා කිරීමේ ධාරිතාවයක් තියෙනවා. නමුත් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මෙම ටැංකි කවම කවරදාවත් නිසි ලෙස භාවිතා කිරීමක් සිද්ධ වුණේ නැහැ. 2003 පෙබරවාරි 7 වෙනිදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මෙම ටැංකි වසරකට එක ටැංකියක් ඩොලර් 1000ක් වැනි මුදලකට ටැංකි 99ම ලංකා ඉන්දියානු තෙල් සමාගමට වසර 35කට බදු දීමට කටයුතු කළා. ඒ කියන්නේ 2038 වසර දක්වා. එයින් තවමත් ගෙවී තියෙන්නේ වසර 18ක් පමණයි. ගිවිසුමක් කරා මෙම තෙල් ටැංකිවල භුක්තිය ලංකා ඉන්දියානු තෙල් සමාගමට බාර දුන්නත් විස්තරාත්මක බදු ගිවිසුමක් අත්සන් කරන්න එවකට සිටි ආණ්ඩුවත් ඉන් පසුව බලයට පත් වුණු ආණ්ඩුවත් කටයුතු කළේ නැහැ. එහි ප්‍රතිඵලයක් විදිහට මේ ටැංකිවල ආරක්ෂාව කොහොමද අලාභයක් වුණොත් කාගෙන් දාය වෙන්නේ අනාදී කිසිම දෙයක් පිළිබඳ එකඟතාවයක් නැහැ. එහි ප්‍රතිඵලයක් විදිහට අද මේ වෙන විට මේ ටැංකි විනාශ මුඛයට යමින් පවතිනවා. දැනට මේ ටැංකි 99න් ලංකා ඉන්දියානු තෙල් සමාගම භාවිතා කරන්නේ ටැංකි 15ක් පමණයි. අපි ඉන්දියානු ආණ්ඩුව සමග කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ටැංකිකවල කළමනාකරණය කිරීමේ අයිතිය
ලංකා කයින්ද තෙල් සංස්ථාවට බහුතර කොටස් හිමි වෙන ඉතිරි කොටස් ටික ලංකා ඉන්දියානු තෙල් සමාගමට හිමි වෙන සමාගමකට පැවරීමට එකඟතාවයක් ඇති කරගන්න අපිට පුළුවන් වුණා. විස්තරාත්මක සාකච්ඡා අවසන් වුණාට පස්සේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පෙර විවෘත පත්‍රිකාවක් කරා එකඟතාවයේ සියලුම කරුණු ජනතාව ඉදිරියේ තැබීමට එයින් ඉදිරිපත් වෙන යහපත් ප්‍රයෝජනවත් අදහස් අඩංගු කරගෙන තමයි අවසාන වශයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා මේ කටයුතු අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මාර්ගම අපේක්ෂාරෝහලේ විකිරණ ප්‍රතිකාර යාන්ත්‍ර තුනක් අලුතින් ස්ථාපනය කිරීමට පියවරගෙන තිබෙනවා. මෙවගින් දිනකට රෝගීන් 452 දෙනෙකුට පමණ ප්‍රතිකාර ලබා දිය හැකි. ජර්මනියෙන් ගෙන්වීමට නියමිත නව යන්ත්‍ර තුනේ වටිනාකම රුපියල් කෝටි 100ක් පමණ. දැනට රෝහලේ ඇත්තේ මෙවැනි විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර දෙකක් පමණයි. එමගින් දිනකට ප්‍රතිකාර ලබා දිය හැකි රෝගීන් 180 දෙනෙකු වැනි සීමිත පිරිසකට බවයි රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පවසන්නේ. එක මැෂින් එකකින් දවසකට 90කට පුළුවන් දැනට මේ මැෂින් දෙකයි තියෙන්නේ දවසට 180යි පුළුවන් නමුත් ලොකු පොලිමක් තියෙනවා තව මාස දෙකකින් මේක මේ මැෂින් පටන් ගත්තම දවසට 450කට විකිණන්න දෙන්න පුළුවන් ඒතර පොලිමක් නෙමෙයි අපිට සමහරට පෞද්ගලික අංශයටත් දීලා මේ රජයට ආදායමක් හොයලා දෙන්න පුළුවන් වෙනවා 450කට විකිණන්න දෙන්න පුළුවන් වුණා මේක ඉතාම මං සතුටු වෙනවා මොකද පහුගිය අවුරුදු පහටම ඔය මැෂින් මේ පෙට්ටිය ඇතුලේ තියලා මලකඩ බැඳි බැඳි තිබුණේ මේ අවුරුදු තමයි මේක එළියට අරන් මේක දිනු කරා මේටියාකුඩ ප්‍රදේශයේ මහා මාර්ගයකදී පුද්ගලයෙකු මරා දැමීම සම්බන්ධ සියලු සැකකරුවන් කඩිනමින් අත්අඩංගු කරගත් බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් කඩිනමින් අත්අඩංගුවටගෙන දැඩි දඬුවම් පමුණුවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. මීටියාගොඩ මීට සති කීපයකට ඉස්සෙල්ලා ඉතාම අමානුෂික ලෙස තරුණයෙක්ව පිහියෙන් ඇනලා පාර මැද ඝාතනය කළා. ඒකෙන් සැකකරු 4 දෙනෙක් අපි දවස් කීපයක් ඇතුළත අත්අඩංගුවට ගත්තා. ඒකේ ප්‍රධාන සැකකරු මන්ත්‍රීවරයෙක් ප්‍රාදේශ සභාවේ ඔහු අද බාර වුණා. මොකද අපි කණ්ඩායම් තුනක් දාලා තිබ්බා ඒ සැකකරුවන් අල්ලන්න. ඒක නිසා අද දින ඔහු බාර වුණා බලපිටියට දැහුව රක්ෂිත බණ්ඩාරගාරට පත් කරලා තියෙනවා. ඉදිරියේදී ඔහුට විරුද්ධව ඒ නීතිමය කටයුතු කරනවා. ඉතින් මේ වගේ අපරාධ කරලා කවදාකවත් කාටවත් ගැලවෙන්න බෑ. අපරාධයක් කළවහම ඇත්ත වශයෙන්ම ඔවුන්ව අත්අඩංගුවට අරගෙන ඉතා කෙටි කාලයකින් නඩු අහලා ඔවුන්ට උපරිම දඬුවම් දෙන්න තමයි දැන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කරන්නේ. හෝමාගම නගරය කේන්ද්‍ර කර ගනිමින් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකයි. හෝමාගම අවට නව නගර අටක් ඉදිකිරීමද ඊට අයත්. හෝමාගම බාහිනවත්ත ඉදිරි සංවර්ධන ව්‍යාපෘති යනුවෙන් මේ නම් කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ව්‍යාපෘති ක්‍රියාත්මකයි. මේ අරතේ මීගොඩ තොගහුමාරු මධ්‍යස්ථානයක්, ගොඩගම කෘෂිකර්මාන්ත ධාන්‍යාගාරයක්, දියගම ක්‍රීඩා නගරයක්, හෝමාගම දැනුම කේන්ද්‍ර කරගත් නගරයක්, බරාව ජෛව විවිධත්ව පරිසර නගරයක්, හෝමාගම මහා පරිමාණ රජවාසල සුපිරි වෙළඳ අලවිසැලක්, ඉංගිරිය ගොඩගම කලාපයේ රෙදිපිලි හා ඇඟලුම් නගරයක් සහ කහතුඩුව අපනයන නගරයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් බත්තරමුල්ල සුහුරුපාය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වුණා. ඒ අමාත්‍ය ආචාර්ය බඳුරු ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ලේකම් ශ්‍රීනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර යන මහතුරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. බස්නායර පළාතේ මදුරු මර්ධනයට සහ ආරක්ෂක කටයුතු නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරා යොදා ගැනීමට පියවරගෙන තිබෙනවා. ඒ සඳහා යොදා ගැනෙන්නේ අධිතාක්ෂණික ඩ්‍රෝන කැමරායි. බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතා විසින් ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාට ඩ්‍රෝන කැමරා දෙකක් අද බාර දෙනු ලැබුවා. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේදී. බස්නාහිර පළාත තුළ මදුරුවන් බෝවන ස්ථාන නිරීක්ෂණය හා මදුරුවන් විනාශ කිරීමේ දියර ඉසීම එමගින් සිදු කරනවා. ආරක්ෂාවට තර්ජනයක් සිදුවන අවස්ථාවලදී ගුවනින් නිරීක්ෂණය සඳහාද මෙම ඩ්‍රෝන කැමරා යොදා ගැනීමට නියමිතයි. පරිසර හානිය, කැලෑ කැපීම් හා නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධව නිරීක්ෂණයටද මෙමගින් හැකිවනවා. අපිට පේන්නේ නැති කාණු පද්ධති තියෙනවා. එතකොට හදන බිල්ඩින් වල වතුර එක්කව වෙන ස්ථාන තියෙනවා. අපි හිතුවා මේ වගේ තාක්ෂණය පාවිච්චි කරලා උඩුගොනේ නිරීක්ෂණය කරන්න මිනිස් බලය හැම තැනටම එවන්න නැහැ. ඒකෙන් හින්දා මේ වගේ දෙයකින් නිරීක්ෂණය කරලා ඉවරලා අපිට ඒ ස්ථානවලට ගිහිල්ලා ඉවරලා වැඩ කටයුතු කරන්න පුළුවන්. අපි ගුවනින් පරීක්ෂා කරලා බලනවා වතුර එකතු වෙලා තියෙන ස්ථාන, ඩෙංගු මදුරුවන් ඇතිවිය හැකි ස්ථාන, රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ඕනම අවස්ථාවකදී
මේවා වෙනකුත් පළාත්වලට හරි අරන් ගිහිල්ලා පාවිච්චි කිරීමට එතුමා අපිට උපදෙස් දීලා තියෙනවා. තවත් දේශීය පුවත් කීපයක් ලුහුඳින්. ශ්‍රී ලංකා ජාතික ඩිජිටල් පුස්තකාලයේ නව ඩිජිටල් එකතුව ඊයේ හඳුන්වා දෙනු ලැබුවා. ඒ සිදු කෙරුණේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන්. සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂාවලින් කතන්දර පොත් කියවීම සඳහා හඳුන්වා දී ඇති ලෙට්ස් රීඩ් නැමැති ජාත්‍යන්තර වේදිකාවට ප්‍රවේශ වීමේ හැකියාව ජාතික ඩිජිටල් පුස්තකාලයේ වෙත මෙහිදී පිරිනැමුණා. පාරිභෝගිකයින්ට සහන මිලට එළවළු සැපයීමට නව ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා. ඒ මුදල් අමාත්‍යාංශයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ දිස්ත්‍රික් ලේකම්වරු නෙක්වයි. පළමු පියවර ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන 26ක, ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන 41ක සහ කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන 8ක අලවි මධ්‍යස්ථාන ආරම්භ කෙරුණා. වත්තල මුතුරාජවිල කසලංගනේ ඇති වූ ගින්නක් මැඩ පැවැත්වීමට කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහ නාවික හමුදාවද සමත් වුණා. පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කන්දක මෙම ගින්න ඇති වී තිබෙනවා. ඊට අසුළු කාලයක් තුළ විශාල ප්‍රදේශයක ගින්න පැතිර යාම පාලනයට ගුවන් හමුදාවේද සහය ලබා ගැනීමට සිදු වුණා. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ඉංජිනේරු අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ශාන්තිද ෆොන්සේකා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරෙල්ල පොදු සුසාන භූමියේදී අද සිදු කෙරුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙකු වන ෆොන්සේකා මහතා කලක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ඉංජිනේරු තනතුරද හෙබවුවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව කෝප් කමිටුව නිර්දේශ ලබා දුන් විට ඒවා ක්‍රියාත්මක කරන බව ක්‍රීඩා මාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. අද ක්‍රීඩා මාත්‍යංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. ක්‍රිකට් පාලක මණ්ඩලය දැනගන්න ඕනේ තමන්ගේ වගකීම ඉටු කරන්නේ. ඒ අය ඡන්දෙන් පත් වෙච්ච අයනේ. නාම රාජපක්ෂ පත් කරපු අය නෙවෙයි. අතුරු කමිටුවක් නෙවෙයි. සාමාන්‍ය ඡන්දෙන් නිලවරණේ පත් වෙච්ච අය. ඒ හින්දා කෝප් කමිටුව මම බලාගෙන ඉන්නවා. කෝප් කමිටුව මට නිර්දේශ දෙයි. ඒ නිර්දේශ මම ක්‍රියාත්මක කරනවා. සියලුම නිලවරණ පවත්වන්න අපි තීන්දුවක් අරගෙන තියෙනවා. ක්‍රිකට් පමණක් නෙවෙයි. මොකද මම විශ්වාස කරන දේ තමයි හැකිතාක් දේශපාලන මැදිහත්වීම අවම වෙන්න ඕනේ ක්‍රීඩා සංගම් වලින්. ඒ හින්දා පැහැදිලිව මගේ ප්‍රතිපත්තියක් අනුව මම පැහැදිලිව ප්‍රකාශ කළ දින අපේ නිලධාරීන්ටත් වේලාවට අනුව ඒ සියලුම නිලවරණ තියෙන්න ඕනේ. නිලවරණ යම් විශේෂකින් පරක්කු කරනවා නම් ඒකට විනය ක්‍රියා මාර්ගයක් අරගෙන පරක්කු කරනකට හේතුත් හොයලා නිලවරණ ටික තියන්න ඕනේ. දැනට ජාතික සංචිතයක් තේරීමේදී කිසිම අපහසුතාවයක් නැහැ. මොකද කලින් තෝරාපත් කරපු ජාතික සංචිතයේ නැත්තම් තේරුම් කමිටුවේ හැමම ඉන්නවා. ඒක එක්කෙනා ඉල්ලාස්සුනේ. ක්‍රිකට් පාලක මණ්ඩලයට පුළුවන් අපේ අමාත්‍යංශ ලේකම්තුමාගේ නිර්දේශය මත ඒක ක්‍රියාත්මක වෙන්න. කනිෂ්ඨ ක්‍රීඩා සංවර්ධන කමිටුව ක්‍රීඩා සංගම් හා ක්‍රීඩා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී ඊයේ වැඩසටහනක් පැවැත්වුණා. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, කනිෂ්ඨ ක්‍රීඩා කමිටුවේ සභාපති ශිරන්ත පීරිස් සහ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමණියම් යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ වැටුපෙන් පමණක් වෘත්තීයමය ක්‍රීඩකයෙකු වීම පළක් නොවන බවයි. අපගේ ප්‍රධාන ප්‍රකාශය මෙතකින් මාවට පත් කරනවා. ආයිබෝවන්.